මේ නිලධාරියා කවුද? ගොඩක් කට්ටිය වාදා කරනවා මේ රංජන් රාමනායක අපේ මන්ත්‍රීතුමාගේ කෝල් එක නිසා අපේ මිනිහෙක් කියලා. මම බය නැතුව කියන්නේ ඔබතුමාලා මන් දන්නා මගේ ෆෝන් එක ටැප් කරලා තියෙන්නේ. ෆෝන් එක මොනිටර් කරනවා යන්නේ නැතනින් පිටිවස්සේ මිනිස්සු එනවා. හොයාලා බලන්න සානිය බෙසේකර ඇස් දෙකට මන් දකලා නැහැ. ඇස් දෙකට දකලා නැහැ. ඇස් දෙකට දකලා නැහැ. ගරු 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 මුලසන ඔබවන මන්ත්‍රීතුමනි මල ගලු මුලසන ඔබවන මන්ත්‍රීතුමනි නෑ නෑ අපි අද එතුමා ගැන කතා කරන්නේ අද එතුමා ගැන කතා කරන්නේ මේ රටේ නිර්භීතව අවංකව 2 more minutes sorry 2 more minutes sir I want more time now ඉදාරි තුරක් දෙන්න sir මේ 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 නිලධාරියා ගැන අපි කතා කරන්නේ ලංකාවේ ඉන්න රජයේ නිලධාරියෝ වෙනුවෙන් කෙලින් අවංකව වැඩ කරමු මිනිහෙක් වෙනුවෙන් මෙහෙම තීරණ ගැනීම අන්තිම අප්‍රසන්නයි ඔබතුමාට මට නිලන්ත කියලා මං හිතන්නේ DIG කෙනෙක් ලංකාවෙන් පැන්න ඇයි පැන්නේ ආණ්ඩුව බලනකොට තේරුණා මම ඇත්ත කිව්වොත් මට මේ දේම වෙනවා කියන එක සානිය අබේසේකරගේ ගෙදරට ගිහිල්ලා බැලුවොත් අපිට දැන් ආරංචිලා තියෙන අවුරුදු 15කට ඉස්සෙල්ලා තිබුණ පරම පුටු සෙට් එකමයි තවම තියෙන්නේ හොරකම් කරන මිනිහෙක් නම් ගේම් ගහන මිනිහෙක් නම් මේ ඔක්කොම කරනවා හැබැයි මට ආරංචියක් ආවා එතුමා එක තැනකදී මෙහෙම කතාවක් කියලා දිනවා කියලා එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කාලෙත් හිටියා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක යටතේත් හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයත් යටතේත් හිටියා හැබැයි එකම එක ජනාධිපතිලෙක් තමයි යාට බලපෑම් කරේ කියලා මම යාගේ නම කියන්නේ නැහැ ඒක ගැන අපිත් ලැජ්ජ වෙන්න ඕනේ ජනල්ලා සමර්ථන් වලට බලපෑම් කරා කියලා කියලා දිනනවා ආරය අවදාන්න අහවලා දන්න හැබැයි මේ මිනිස්සු එහෙම කරේ නැහැ ඒ සම්පූර්ණ අවංක තීන්දුව වල දීදලා අවසානයේ මිනිස්සුගේ උඩින් ගියාම සියලු දෙනාම මිනිස්සුකින් පලි ගන්න හදනවා පොලිසිය දේශපාලනය කරන්න වෙන්නේ යන්නේ එහෙමයි මුලසන ඔබන මන්ත්‍රීතුමනි ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ අද බලන්නකෝ ලංකාව බොරුවෙන් වෙලාගෙන තියෙන හැටි වෙන මොකුත් ඕනේ නැහැ අර කැලණියේ මහා රාජ්‍ය ආවා වගේ එක නාලිකා දෙකක් පෙන්නුවා පැණියක් දැන් පැණිය දිහේ වෙච්චද අර මට මතකයි පුංචි කාලේ අපි කාටූන් එකක් බැලුවා මොකද්ද සූරපප්පා සූරපප්පගේ අරිස්තේ වගේ සූරපප්පගේ අරිස්තේ බොන්න වගේ ලංකාවේ මිනිස්සු ඔක්කොම ඇරියා දැන් පැණියක් බොන්න මන් දන්නේ නැහැ කවුරු මේලා ඇයි දන්නේ නැහැ කතා කරන්නේ මේගොල්ලෝ පැණි බීලා දන්නේ නැහැ මම දන්නේ නැහැ හැබැයි කරු කතාන මුලසන ඔබන මන්ත්‍රීතුමනි රටක් ඇරෙයිද අපි අකටු දෙනවා අපි කියන්නේ ක්‍රමවේදයක් කියන්නේ පැණිය හොඳ නැද්ද නැද්ද තීරණය කරන එක නෙමෙයි නමුත් රටක නීතියක් නැද්ද කවුද පැණිය බෙදනකොට පැණිය බෙදනකොට පැණිය බෙදන අනිත් මිනිහා කවුද ජාතිවාදී පතුරුපු හිරේගේ මිනිස්සු තමයි පැණිය දෙන්නේ මම මේගේ නම පාර්ලිමේන්තුවත් කියන්නේ කැමති නැහැ ලැජ්ජයි හරි ඔබතුමාලගේ ආණ්ඩුවේ මොකක්ද යන කලයේ ඔබතුමාලා ෆයිසර් ෆයිසර් කියන මේ ඇන්ටි මේ මේ ඉන්ජෙක්ෂන් එක ගේන්න ඕන වියතුන් ඉන්න රටේ මිනිසුන්ට පැණියක් පොවන සූරපප්පගේ අරිස්තේ වගේ නේ මේ 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 වෙදපප්පගේ සෝරි සූරපප්පගේ හිටපු වෙදපප්පා වෙදපප්පා තමයි ඒක හැදුවේ ඉතින් ගරු මුලසුන අපන මන්ත්‍රීතුමනි අපි මෙලෙච්ච තැනකට යා යුතු නැහැ මේ රටේ නීතිය යුක්තිය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් 69 ලක්ෂයක් බලාපොරොත්තු වුණේ ඒ සාමාන්‍ය සිස්ටම් චේන්ජ් එකක් නම් ඒ සිස්ටම් චේන්ජ් එක ගැන තියෙන ඕනේ පැණි දෙන සිස්ටම් එකක් නෙමෙයි තියෙන්න ඕනේ පැණි නෙමෙයි ගිම් පප්ප නෙමෙයි අරිස්ටි බිව්වද ඔයා ඔනබල් මෙම්බර් වර්ද පොයින්ට් ඕඩර් එනිසා මං හිතන්නේ මේ මුරාසන රුඩු කරු මන්ත්‍රීතුමනි දැන් මේ ගහන්නේ මේ දේශීය අතන මේ තමයි this is not a point of order thank you හරි please continue ආරියන කමන්නේ මම දේශීය අතර කිසිම වෙලාවකින් අගෞරවයක් කරන්නේ නැහැ මම කියන්නේ දැන් මේ වෙනකොට පැණි මේ වෙනකොට පැණි 20ක් විතර එක එක වෙද මහතුරු ගෙනල්ලා දිනනවා මං කියන්නේ දේශීයත්වයේ තියෙන්න ඕනේ ඒකට ක්‍රමවේදයක් හදන්න එහෙනම් අද ඇයි ඒක තහනම් කරලා දෙන්නේ ඊයේ පොලිසිය නිලධාරි හමුදාවේ නිලධාරි පොලිමේ යනවා ඔබතුමාලගේ ආණ්ඩුවටයි හොඳ නැත්තේ ඒකට ක්‍රමවේදයක් හදන්න කොහොමද ටෙස්ටිං එකක් නැතුව පැණියක් දෙන්නේ මම පොඩි කතාවක් කියන්න මම මේ කතාව විතරක් කියන්න අවසාව දෙන්න ඔබතුමාලට මතකයිද 1955 විනාඩි දෙයක් දෙන්න සර් लंकाद्वीप पत्र महत्मी තොර අපේ ඔක්කොම සූර්යග්‍රහණේ අපේ නෝනලා දෙවල් වලින් නැන්දලා මාමලා ඔක්කොම ගහපිය කෙලින්ම වදකාසුදු සුදු වෙන්න කියලා අනිත් දවස් සුදු වෙනකොට මොකද වුනේ වදකාසුදු ගෑවා සූර්යග්‍රහණේ ආවා වෙච්ච දෙයක් නැහැ මිනිස්සු ඔක්කොම පොලිමේ රෝහලට ගියා ඒ නිසා ක්‍රමවේදයක් නැතුව
ක්‍රමවේදයක් නැතුව එදත් මේ වැඩේට මුල දුන්නේ මාධ්‍ය ආයතනයක් කවුද ලංකාදීප 1955 තමයි ඒක කරේ අද ඒක කරනවා මාර පොරක් ඇන්ටිජන් ඇන්ටිජන් තමයි පැණිය පෙන්නුවේ ඇන්ටිජන් පැණිය පෙන්නවා බිග් ටයිම් ස්ටෝරිද බිග් නිව් ස්ටෝරිද කියන එකේ විනාඩි 8ක් පෙන්නවා නිව්ස් එක පැණි ස්ටෝරිය ඉතින් මේ අහිංසක මිනිස්සු රවටන එක අහන්න දෙයක්ද බිග් ස්ටෝරිය එකේම තමයි ගෙනල්ලා පොකුරක් බෙහෙව් කරේ එකපාරකොත් දැන් අනිත් පොකුරක් දෙන්නේ පැණි පොකුරක් ගෙනල්ලා තියෙන්නේ මේ බිග් ස්ටෝරි දීපු ඇන්ටිජන් මෑන් මම මේකයි කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු කාටවත් වඩා හයිය ශක්තියම තියෙන මිනිහා තමයි ඇන්ටිජන් මෑන් ඒ මිනිස්සයා තමයි නයිට් මෙම්බර් ප්ලීස් වයින්ඩ් අප් සර් මේ ඉවර කරන්නම කියනවානේ සර් මොකද සාමාන්‍ය පෙළ මිනිස්සු ෆේල් වෙනවා හැබැයි දෙවෙනි පාර රිපීට් කරලා පාස් වෙනවා හැබැයි පාස් වෙන්න විදියක් නැහැ මේ වගේ පැණි පෙන්න ගියොත් එහෙම එහෙම නැත්නම් ඇන්ටිජන් කාර්යයත් එක්ක ගිහලා ඩීල් ගහන්න ගියොත් එහෙම එහෙම නැත්නම් අර අනිත් මිනිස්සුන්ට අක්කර 5000ක් දීලා හිරකාරයන්ගෙන් බහල් සේවයෙන් වැඩ ගන්න ගියොත් එහෙම පාස් වෙන්න බෑ ඒ නිසා ඔබතුමාලයි මන්ත්‍රීවරු ජනතා නියෝජිතෝ ඔබතුමාලා ගෙලින් හිටගත්තොත් දේශපාලනේ නොකරන දෙන්නෙක්ට යට වෙන්න ඕනේ නැහැ අපිට ඊයේ වීලු කරා අපි පන්දම් ඇල්ලුවයි කියලා අපි පන්දම් ඇල්ලුවේ කාටවත් අපහාස කරන්න නෙමෙයි අපි කාටවත් කියලා හොරෙන් හොරු අල්ලන්න කියලා කිව්වෙත් නෑ අපිත් අවුරුදු 5 කාණ්ඩුවේ හිටියා මෙතුමිය අධිකරණ ඇමති වෙලා හිටියා මිනිසු වහල උඩට නැග්ගා එක මිනිහට වැඩි තිබ්බේ නෑ මොන ප්‍රශ්නයක් වුණා රිවර්ස් වෙදි නෙමෙයි ෆෝවර්ඩ් වෙදි නෙමෙයි ඕන පැත්තක් ගැහුවා තයා ගෙදර නම් ගැහුවා වෙන පැත්තක් ඒ පැති ගැහුවර අපි එක මිනිහට වැඩි තිබ්බේ නෑ ඒ නිසා අපිට අයිතියක් තියනවා කියන්න වෙඩි වැදිලා හරි මැරිච්ච මිනිසුන්ට මොකද්ද උනේ කියන අයිතිය අහන්න අපිට අයිතියක් තියෙනවා ඒක වැරදි කියලා කාටරි කියනවා නම් ඒක ඔබතුමාලගේ කුවකකම ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට අසාධාරණයට කරේ මිරිස් කුඩු ගහපු එක පුටු වරන් එළිය එනකන් අපිට ගහපු එක බයිබලයේ පොලේ ගහපු එක අපි ඒ කිසි දෙයක් කරේ නැහැ අපි කරේ බොහොම නිහඬ විරෝධතාවයක් කාටවත් අපහාස කරේ නැහැ අපි අද වෙනතුරු මේ පාර්ලිමේන්තුවේ කතා කරද්දී නැගිටලා ඒක මන්ත්‍රීවරට පෞද්ගලිකව ගහන්නේ ඒ මන්ත්‍රීවරයා බුදිය ගන්න ගෑණිගෙන කියන්නේ නැහැ අපි මේ මිනිහා කරන තුප්පාද ටික හොරගන්ට කියන්නේ අපි දේශපාලනේ කතා කරන්නේ ඒකයි අපි ආඩම්බර වෙන්නේ අපේ මන්ත්‍රීවරු සමුජන බලවේගයේ මන්ත්‍රීවරු ඔබතුමාලට වඩා බොහොම දේශපාලන වශයෙන් නිර්භීත විවෘත අවංකිතර මිනිස්සු කියලා breaking.lk